ඉරවුම් හල් අසල පෝලිම් දිගු වෙද්දි ඩීසල් මෙට්‍රික් ටොන් 37300ක නැවක් දිවෙයිනට උපයෝගීතාවයේ කාල සටහනට අදත් පැය 7හමාරක් ලයිට් කැපේ සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් වැඩ වර්ජනයක ජනගහනයෙන් 4%ක් තවමත් කොරෝනා එන්නතක් විදගෙන නැහැ අවුරුදු දෙකකට පස්සේ වැඩිම සංචාරකින් පැමිණීම පෙබරවාරියේදී ඉලක්කය සපුරා ගන්නා තෙක් ප්‍රහාර නවත්තන්නේ නැහැ පූටින් තදින් සිටී රුසියාව ඉල්ලනවා බයිඩන් කියයි විශ්වසනීය පුවත්න් කාටත් කලින් රටට කියන ITN මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින යොබ ඉන්දන පිරුම්හල් අසල තවදුරටත් දිගු පෝලිම් පවතිද්දී ඩීසල් මෙට්‍රික් ටොන් 37300ක් රැගත් තවත් නෞකාවක් දිවෙනට පැමිණියා මේ අතර අද දිනේදී පැය 7හමාරක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා ඉන්දන නොමැතිවීම හේතුවෙන් විදුලි බලාගාර කිහිපයක් මේ වන විට අක්‍රියව පවතිනවා මේ හේතුවෙන් දහවල් කාලයේ පැය 5ක් සහ රාත්‍රී කාලයේ පැය 2හමාරක් ලෙස විදුලිය කපාදු කරන බවයි මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ මෙතෙක් පැවති ABC කලාප 3 වෙනුවට එම කලාප 1 කොට E සහ F යනුවෙන් කලාප 2කට බෙදා විදුලි කපාදුව සිදු කරනවා ඒ අනුව පෙරවරු 8 සිට පසරු 1 දක්වා ETUVW කාණ්ඩවලටයි විදුලිය විසන්දිවන්නේ එමෙන්ම සවස 6 සිට රාත්‍රී 8:30 දක්වාත් එම කලාපවලට විදුලිය විසන්දි කරන බවයි කොමිසම සඳහන් කළේ FPQRS කලාපවලට විදුලිය විසන්දි කරන්නේ දහවල් 1 සිට සවස 6 දක්වායි රාත්‍රී 8:30 සිට 11 දක්වාද එම කලාපවලට විදුලිය විසන්දි කරනවා මේ අතර පවතින ඉන්ධන අර්බුදයේ හමුවේ දිවිනේ විවිධ ප්‍රදේශවල තවමත් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් පවතිනවා දැනට කොළඹ වරායේ නැංගුරම්ලා ඇති මෙට්‍රික් ටොන් 35300ක් සහිත පෙට්‍රල් නෞකාවේ ඉන්ධන ගොඩබෑමේ කටයුතු පෙරේදා දිනේ සිට සිදුවනවා. එම ඉන්ධන තොගද හැකි ඉක්මනින් ප්‍රමුඛතාව අනුව බෙදා හැරීමේ කටයුතු සිදු කරන බවයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ. එමෙන්ම කොළඹ වරාය සමීපයේ ඇති ඩීසල් මෙට්‍රික් ටොන් 37300ක් සහිත නෞකාවේ ඉන්ධන සාම්පල පරීක්ෂා කර බැලීම මෙවැනි විට සිදුවනවා. එයද කඩිනමින් ගොඩබෑම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙනවා. සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් එක්ව අද වැඩ වර්ජනයක් ආරම්භ කළා. අද සහ හෙට යන දින දෙකේදී මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරනවා. මේ අතර රටපත් වැති තත්ත්වයේ හමුවේ මෙවැනි වර්ජන සිදු කිරීම සියලු දෙනා හෙළා දැකිය යුතු බවයි රජයේ වෛද්‍ය නිධාරින්ගේ සංසදය සඳහන් කරන්නේ. පරිපූර්ණක වෛද්‍ය හෙදහා අතුරු වෛද්‍ය සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කිරීම අමාත්‍ය මණ්ඩලය අනුමත කළ උසස් වීමලට අදාළ චක්‍රලේඛය නිකුත් කිරීම ඇතුළු ඉල්ලීම් හතරක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මකයි. ළමා, මාතෘ, පිළිකා, වකුගඩු ඇතුළු අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක කිරීමට වර්ජනයේ නිරත වෘත්තීය සමිති නියෝජිතයන් තීරණය කර තිබෙනවා. ජවාසනාවන්ත තත්වයක් අදටත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමක් නැහැ මේක සම්බන්ධයෙන් වගකී යුතු පාර්ශව වගකීමෙන් තොරව හැසිරෙනකොට වෘත්ති සමිති විදිහට අපිට එළියට බහිනවා ඇර වෙනත් කරන්න දෙයක් නැහැ පුළුවන් නම් ගිහිල්ලා වැටුප් විෂමතාවය කියන කාරණාවට උත්තරයක් අරගෙන ඒ උත්තරේ අරගෙන ආව දවසට අපි ඔවුන්ට හිසනමා ආචාර කරනවා අපේ වර්ජනයත් අපි නවත්තනවා වර්ජනයේ හේතුවෙන් රෝහල් වලට පැමිණි රෝගීන් දැඩි දුෂ්කරතාවන්ට ලක්ව සිටිනවා. පොඩ්ඩක් හිතලා බලන්න ඕන පොඩි මිනිස්සු එකන සේරම කලින්. පහුගිය 4 වෙනිදානේ මේ බෙහෙත ලියලා දින්නේ. මේ එකකට යනවා 2800ක්. සති දෙකයි දාන්න පුළුවන්. මිනිස්සුන්ට දරන්න පුළුවන් ගානක් නෙමෙයි රුපියල් 15000ක් විතර යනවා බෙහෙත් වලට විතර. එහෙම දිනකොට මේ අක්කම ස්ට්‍රයික් කරනවානේ බෙහෙත් ටික දීපල්ලකො. පන්න පොන්න ඉන්න නැහැ මිනිස්සු. ගොඩක් ලෙඩු රස්තියදු වෙනවා. බෙහෙත් දෙන්නේ නැහැ කියලා ආණ්ඩුවේ ඉන්න මහලුකුත් ඇයට ඇහෙන්නේ නැත්තම්, පේන්නේ නැත්තම් අපි කාටද කියන්න ඕනේ කියනකො ඔබතුමාලට කිව්වයි කියලා ඔබතුමාලට කරන්න විසඳුමක් නැහැ මේකේ. දවස් දෙකේ තුනේ එක වැඩේ දෙන්න ඕන. හොඳ සිද්ධ වෙන්නේ නැහැ දුප්පත් මිනිහට කරන්න වැඩවලට නම්.
දොස්තරලා නෙමෙයි නර්ස්ලා නෙමෙයි මේ වෙයි ඉන්නේ ඇටෙන්ඩන්ට්ස්ලා මේ අහිංසක මිනිසුන්ට වචනයක් අහනකොට බයිනෝ මේ මිනිස්සු තවත් අපහසුතාවයට පත් වෙනවා මිනිස්සු රජයට බයිනෝ රජයට බැලන වැඩක් නැහැ දොස්තරලා බෙහෙත් ලියනවා අනේ ඔක්කොම කරනවා නමුත් අදාළ අංශවල මිනිසුන් කිසි පිළිවළක් නැහැ මේ මිනිස්සු මිනිස්සුන්ට කතා කරන්න දන්නේ නැහැ ගෞරවය නැහැ මිනිස්කම නැහැ ඔන්න ඕකයි මට කියන්න තියෙන්නේ එමෙන්ම රටම අර්බුද රසකට මුහුණ දී සිටින මෙවැනි අවස්ථාවක වර්ජන සිදු කිරීම හෙළා දැකිය යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදය අවධාරණය කරන්නේ පරිපූර්ණක වෛද්‍ය වෘත්තිකයන් යම් කිසි පඹගාලක පැටලීලා තියෙනවා මේක හරියට නිකන් යුක්‍රේනයේ යුද්ධයක් වෙද්දී යුක්‍රේන ජනතාව වැටුප් විෂමතා විසඳව් කියලා වඩවර්ජනය කරනවා වගේ තත්වයක් මේක අවුරුදු 74ක් පුරාවට පැනනගිච්ච ප්‍රශ්නයක් හැම විටම අපි දකිනවා ජිනීවා වල මානව හිමිකම් සැසිවාරය පැවැත්වෙද්දී මෙහි මොකක් හෝ වැඩවර්ජනයක් හෝ කලබගෑනියක් ලංකාවේ ඇති කරන තත්වයක් ඊට පස්සේ ඒගොල්ලෝ නැවත සැප්තැම්බර් මාසේ ජිනීවා වල රැස් වෙනකොට මානව හිමිකම් කොමිසම මෙහි ආයිත් වැඩවර්ජන පටන් ගයි මේක මහා විලාසිතාවක් වෙලා ජනගහනයෙන් 104ක් තවමත් කොරෝනාවටෙහි පළමු එන්නත් මාත්‍රාව ලබාගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා. හැකි ඉක්මනින් නියමිත එන්නත් මාත්‍රාව ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි සෞඛ්‍යාංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඉලක්කගත ජනගහනයෙන් 96%ක් පමණ මේ පළමුවෙනි මාත්‍රාව ලබාගෙන තියෙනවා. 104%ක් තවත් ඉන්නවා මොනම එන්නතක් හෝ ලබා නොගත් අය. දල වශයෙන් 107%ක් පමණ වෙනවා. අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා පළමුවෙනි මාත්‍රාව මේ දක්වා ලබා නොගත් අය ඉන්නවා නම් ඒ අය හැකි ඉක්මනින් පළමු මාත්‍රාව ලබාගෙන මේ එන්නත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන්න කියලා. ඊයේ දිනේදී කොරෝනා ආසාදිතයන් 914 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 646948ක් දක්වා ඉහළ ගියා. සුවය ලැබූ සමස්ත ගණන 609092ක්. රොහල්වල සහ නිවාසවල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 21802ක්. ඊයේ දිනේදී කොරෝනා ආසාදිත මරණ 22ක්ද සමගින් සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16244 දක්වා ඉහළ ගියා. ETF EPF ඇතුළු අනුමුදල් 13ක් යෝජිත අධිපාර බද්දට යටත් නොවන බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨ අධිකරණයට දැනුම් දී තිබෙනවා. අධිපාර බදු පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති ප්‍රතිසම සලකා බැලීම සඳහා කැඳු අවස්ථාවේදී මේ බව දැනුම් දී ඇත්තේ. වසර දෙකකට පසු වැඩිම මාසික සංචාරක පැමිණීම පසුගිය පෙබරවාරි මාසයේදී වාර්තා වුණා. පෙබරවාරි මාසයේදී මෙරටට පැමිණි සංචාරකින්ගේ සංඛ්‍යාව 96507ක්. 2020 මාර්තු මාසයෙන් පසු මෙරටට පැමිණි වැඩිම සංචාරක සංඛ්‍යාව පෙබරවාරි මාසයේදී වාර්තා වූ බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග පෙන්වා දෙන්නේ. ජනවාරි මාසයේදී සංචාරකයන් 82327 දෙනෙකු පැමිණ තිබෙනවා. 2021 වසරේදී මෙරටට පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 194495ක්. පෙබරවාරි මාසයේදී දින 5ක් තුළ දෛනිකව මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 4000 ඉක්මවීමද විශේෂත්වයක් වුණා. මෙවසරේදී සංචාරකයන් වැඩි සංඛ්‍යාවක් පැමිණැත්තේ රුසියාවෙනුයි. එම සංඛ්‍යාව 28818ක්. ඉන්දියානු සංචාරකයන් 24495ක්ද, එක්සත් රාජධානියෙන් සංචාරකයන් 18084 දෙනෙක්ද, ජර්මනියෙන් සංචාරකයන් 13119 දෙනෙක්ද, යුක්‍රේනයෙන් සංචාරකයන් 13062 දෙනෙකුද මෙලෙස පැමිණ තිබෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයේ සිට සංචාරකයන්ගේ පැමිණීමේ ක්‍රමික වර්ධනයක් දක්නට ලැබුණු බවයි අමාත්‍යවරයා කියා සිටින්නේ. සිරිල් ගාමිණී පියතුමා මාධ්‍ය හමුවක් පවත්වමින් පාර්ලිමේන්තුවට බහර දුන් පාස්කු වාර්තාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පිළිබඳව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ හරිගුප්ත ආරෝහණ ධීර මෙලෙස පිළිතුරු ලබා දුන්නා. ඒ ස්වාධීන රූපවාහිනී තීරණයේ වැඩසටහනට එක්වෙමින් කැබිනට් මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යයට ඇවිල්ලා කියනවා ජාතික ආරක්ෂා පිළිබඳ සංවේදී සමහර කරුණු තාම ජනාධිපතිවරයා ගාව පමණයි තියෙන්නේ. ඒ පිළිබඳව අවශ්‍ය උපදෙස් නීතිපතිවරයාට ලබා දෙනවා. දැන් ඒතර කවුද මේ ඇත්ත කියන්නේ?
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ සම්පූර්ණ වාර්තාවක්ද අසම්පූර්ණ වාර්තාවක්ද රමේෂ් පතිරණ මැතිතුමා හිටියේ ડોක්ටර් එතුමා මේ ප්‍රකාශය කරන අවස්ථාවේදී මෙම වෙලුම් 88 බාර දීලා තිබුණේ නැහැ වෙලුම් 88 බාර දෙන දිනේම තමයි මේ ප්‍රකාශය කරේ මොකද එතුමාගේ දැනුමක් තිබුණේ නැහැ මේක අද දින බාර දෙනවයි කියන එක ඒ 88 න් පළමු වෙලුම තමයි මුලින්ම බාර දුන්නේ පාර්ලිමේන්තුවට ඉතුරු වෙලුම් 87 තියෙන්නේ සාක්ෂි සටහන් සහ ඊට අදාළ වන්නා වූ ලේඛන. ඒ ලේඛන යම් වර්ග කිරීමකට ලක් කරලා තමයි විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් අපිට ලබා දුන්නේ ජනාධිපතිවරයාට. ගිය 22 වෙනිදා සියලුම වෙලුම් පාර්ලිමේන්තුව වෙත බාර දෙනු ලැබුවා. පිටපත් සංඛාවට අදාළ ලිපිය මාගව තිබෙනවා. ඉතින් ඒකේ පැහැදිලිව සඳහන් වෙනවා අතිගරු ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂිවල වෙලුම් 88කින් යුක්ත සම්පූර්ණ වාර්තාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරුන්ගේ පරිහරණය සඳහා භාවිතා කිරීමට මේ සමග ඔබ වෙත බාර දෙමි. මුලින් බාර දුන්නේ ප්‍රධාන වාර්තාව. සමාජයේ මතයක් ඇති වුණා මේ ඉතුරු වාර්තා සංගවගෙන ඉන්නවා මේ සංගවගෙන ඉන්නේ මේවා එලිකරොත් වෙන ප්‍රශ්න ඇති වෙයි යනාදි වශයෙන් නෑ ඒසේ සිවක් නෙවෙයි සිදු වුණේ. එවැනි දෙයක් කරන්න නීතිපතිවරයාගේ අවසරය තියෙන්න ඕනේ. ඇයි පළවෙනි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා දීර්ඝ කාලයක් කරගෙන සම්පූර්ණ වාර්තාව ඉදිරිපත් කළේ? ඒකේ මොකක්ද ඒකේ තිබුණ හේතුව? දසුන් ඒ සම්බන්ධයෙන් නීතිමය කාරණා තියෙනවනේ. ප්‍රධාන නඩු දෙක ඉවර වුණාට පස්සේ මේ සාක්ෂි සම්බන්ධ 80%ක් පමණ දේවල් එළියට ඇවිල්ලා ඉවරයි. එතකොට නීතිපතිවරයාගේ උපදෙස් මත තමයි රජයකට ක්‍රියාත්මක වෙන්න වෙන්නේ. නමුත් රජයකට බෑ නීතිපතිවරයාට උපදෙස් දෙලා නඩු දාන්න ඕනේ මේ විදියයි සාක්ෂි සටහන් කොයි අවස්ථාවේද එළියට දාන්න ඕනේ අනාදි වශයෙන් තීරණය කරන්න රජයකට බෑ. රහසිගත සාක්ෂි අසන හැම අවස්ථාවේදීම නීතිපතිවරයාගේ නියෝජිතයන් සහ කාඩිනල්තුමාගේ නීතිඥවරුන් සියලු දෙනා ඒ අවස්ථාවේ හිටියා. කාඩිනල්තුමාගේ නීතිඥවරුන්ටත් පුළුවන් ඔවුන් මුළු සාක්ෂි සටහන් සියල්ල සම්බන්ධයෙන්ම අවබෝධයක් තියෙනවා. මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන ඒ වාර්තාව සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගෙන් දැනගැනීමේ හැකියාව තියෙනවා. ඔවුන්ට ඒ සැකේ निराකරණය කරගන්න පුළුවන්. ඒක එච්චර අපහසු දෙයක් නෙවෙයි. රටේ මතුවැති ආර්ථික අර්බුදයට සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කළ යහපාලන රජයද වගක විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ කලුතර පැවති ජාතික ජනබල වේග රැස්වීමට එක් වෙමින් සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායමත් ඒගොල්ලන්ගේ අංකයක විරුද්ධවාදියා කරගෙන තියෙන ආණ්ඩුව නෙමෙයි අපිට. එසව දැන් තැන් වල ගියාගෙන යනවලු ඔය JVP එකට NPP එකට රැස්වීම වල සෙනගාවට ඡන්දෙ දෙන්නේ නැහෙනි. ආණ්ඩු කළ බරපොරොත්තක් නැහෙනි. ඒගොල්ලොත් ආණ්ඩු කරලා මේරට ගినాපු දැන තමයි මේ. ඒගොල්ලන්ගේ ආණ්ඩු විසින් ගත්ත ණය ඒගොල්ල මේරටේ නිෂ්පාදන ආර්ථික කඩන් වැටවීම ඒකත් එකතොල දිනවා මේකට. ඒගොල්ලොත් මහ බැංකුව කඩපුවා වැඩි මිලට ඔස්ට්‍රේලියාවෙන් හරක් ගෙන්නපුවා සතොසෙන් හාල් වංචා කරපුවා රටේ සම්පත් විකුණපුවා කර්මාන්ත ඒවත් දිනවා මේකෙත්. ඒස ගැළවීමක් නැහැ ඒගොල්ලන්ට. කහ වගාවෙන් මේවන විට රට ස්වයංපෝෂිත තත්වයකට පත්ව තිබෙනවා. අස්වනු අපනයන කිරීමද අපේක්ෂා කරන බවයි ගම්පහ දිස්ත්‍රික් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ. මෙවන විට ගම්පහ දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් කහ වගාවට යොමු වී තිබෙනවා. මිරිගම ප්‍රදේශයේ කහ මිලදී ගැනීමේ කටයුතුද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර තිබෙනවා. මෙහිදී ගොවින්ගෙන් කහ කිලෝග්‍රෑම් 6600ක් පමණ මිලටගත් බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 165ක මුදලක් ගෙවන බවද දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. ලෝකේ හොඳම කුළුබඩු නිෂ්පාදනය වෙන්නේ අපේ රටේ. කවදාවත් ඒක වෙනස් වෙන්නේ නැහැ. වෙනස් කරන්නත් බැහැ. පස්සේ පරිසරයේ සහ දේශගුණයේ මේ රටේ ඇරෙන්නට වෙන කොහේවත් කුළුබඩු සඳහා සුදුසු නැහැ. මේ තාක්කල් මෙහිම පසක් පරිසරයක් තියාගෙන ඉඳන් තියාගෙන කුළුබඩු පිටරටින් ගෙන. හැබැයි දැන් මේක වෙන්නේ නැහැ. ඒක තමයි අපේ අරමුණ. විශාල ප්‍රමාණයක් අපි ආනයනය කරා. විශාල ඩොලර් ප්‍රමාණයක් අපිට පිටරටට දෙන්න සිද්ධ වුණා. ඒක නතර කරන්න අපි ප්‍රතිපත්ති තීන්දුවක් අරගත්තා. සුළු අපනයන භෝග 16ක් අපේ රට තුළ නැවත වගා කිරීම සහ සම්පූර්ණ ආනයනය නතර කරන්න කියලා. ඒක ප්‍රතිඵලයක් හැටියට අද අපේ රට තුළ කහ අපි සම්පෝෂිත මට්ටමට පැමිණලා තියෙනවා. තමන්ගේ නිෂ්පාදනවලට සාධාරණ මිලක් ලැබීම සම්බන්ධයෙන්ද ගොවි ජනතාව රජයට ස්තුතිය පළ කරනවා. අපිට යෝගා කරලා මහන්සියලා මේ වගේ හොඳ මිලක් දෙනවා මේ රජේ. කරන දේ අපිට හොඳයි තියෙනවා අපිට ඉස්සරහට ගොවිතැන් කරන්න.
කරන්න හිතන මේ වැඩ කරත් ඉස්සන්න මේ සැරේ ගොඩක් වැඩියෙන් දිනවා වැඩියෙන් කරන වැඩ පිළිවෙල ගැන අපි බොහොම අගය කරනවා මොකද මේ අතරමැදියන්ට අහු නොවි අපිට සාමාන්‍ය මුදලකට අපේ බීජ ටික විකුණ ගන්න අවස්ථාවක් නැති ප්‍රතිමා සනසලා දෙනවා නීති විරෝධී ලෙස මෙරටට රැගෙන රුපියල් ලක්ෂ 4කට අධික වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් සමග සැකකාර කාන්තාවක අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ සමගම තවත් පුවත් කිහිපයක් කෙටියෙන්. පොලිස් විශේෂ කාර්ය බලකාය සපුගස්කන්ධ මාකොළ උතුර ප්‍රදේශයේ කළ වැටලීමකදී මෙම දුම්වැටි තොගය අත්අඩංගුවටගෙන ඇත්තේ. තීරුබදු ගෙවීමකින් තොරව මෙම දුම්වැටි රැගෙන වෙත් තිබෙනවා. එමෙන්ම දුම්වැටි පැකට්වල රජයේ රූපමය අවවාද නොමැති බවද වාර්තා වනවා. සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 47ක කාන්තාවක අත්අඩංගුවටගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරන්නේ. මේ අතර ශ්‍රී ලංකාවේ ලියාපදිංචි නොකළ හා රජය තහනමට ලක් කළ පලිබෝධනාශක තොගයක් සංගවාගෙන සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවටගෙන තිබෙනවා. මිගමුව පෙරියමුල්ල ජුම්මා මස්තිච් මාවතේ සිදු කළ වැටලීමකදී මෙම පලිබෝධනාශක තොගය සොයාගෙන ඇත්තේ. සීමා සහිත ලංකා විදුලි පෞද්ගලික සමාගමේ සුබසාධක සංගමය සයුර රකින වෙරළ සුරකිමු යන තේමාවෙන් සංවිධානය කළ වෙරළ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක් ගල්කිස්ස මුහුදු වෙරළේදී ඊයේ පැවැත්වුණා. සමාගමේ සභාපති නීතිඥ අතුල සිල්වාගේ ප්‍රධානත්වයෙන්ුයි එය ක්‍රියාත්මක වුණේ. එත් සමගින් මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිවාවට පත්වනවා. ඔබට සුබ දවසක්.